පුතේ අපි ඔන්න අන්වීක්ෂ පාඩමේ අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අන්වීක්ෂ භාවිතය. දැන් ඔයාලා දන්නවනේ අන්වීක්ෂයේ තියෙන කොටස් ටික මොනවද? ඒක කොහොම මේ මොනවද භාවිත කරන්නේ? මේ දේවල් දන්නවා. දැන් අපි බලමු මේ අන්වීක්ෂය කොහොමද භාවිත කරන්නේ? භාවිත කළ යුතු නිවැරදි ආකාරය මොකක්ද කියලා. ඔයාලා සමාන දැකලත් ඇති. ඉතින් අපි දැන් මම වුණත් අපේ පාසලේ මේක ළමයින්ට පෙන්නනකොට හරි විදිහට ඒක ක්‍රියාත්මක කරනවා. එතකොට ඔයා ඒක හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ ක්‍රියාකාරකම් කරද්දී. හොඳයි. දැන් අපි බලමු. ඉස්සෙල්ලාම අන්වීක්ෂය මෙන්න මෙතන තියෙනවා. දැන් ඔයාලට පේනවා අන්වීක්ෂය. දැන් මේ අන්වීක්ෂය දිහා බලාගෙන අපි මේ දේ කතා කරමු. නැත්තම් කොටස් සමතකයි වගේ නම් ඒක හරි මතක් වෙන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ පුතේ මේ අන්වීක්ෂය සමතල තිරස් මතු පිටක තියන්න ඕනේ. හරි, ඇදේට තියෙන මතු පිටක ඇලවිච්ච තැනක නැත්නම් ගොරෝසු ගල් කැට වැලි කැට තියෙන තැනක මේක තියන්නේ නැහැ. අපි තියෙන පෘෂ්ඨය පිරිසිදු වෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. හරි. දැන් අන්වීක්ෂය ඔන්න ගෙනල්ලා සමතල පෘෂ්ඨයේ තිරස්ස තියපන්. තියලා ඉවර වෙලා අපි මොකද කරන්නේ? ඉස්සෙල්ලාම මේ අන්වීක්ෂයේ දල සීර්මාණු තියෙනවා නේ බලන්න. දල සීර්මාරුව කරකවමින් හරි අවබල අවනිතට අවබල අවනිත පහලට ගෙනෙන්න ඕනේ. දල සීර්මාරුව කරකවනකොට ඔයා දන්නවා දේහ නලය අර අවනිත කාච ටිකත් එක්ක දේහ නලය පහලට එනවනේ. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අන්වීක්ෂය පැතලි තිරස් මතු පිටක තිබ්බා. ඊට පස්සේ දල සිහිරුමාරුව භාවිතයෙන් අවබල අවනත පහලට ගෙනා. පහලට ගෙන ඒම. හරි. ඊට පස්සේ අපේ හුරු ඇහ. අපේ හුරු ඇහ උපනෙතට තබමින්. හරි. හුරු ඇහ උපනෙතට. වර දන්න උපනෙත මේක බලන්න. උපනෙතට තබමින් අර දර්පණය සහ ප්‍රාචීරය යන කොටස් දෙක භාවිතයෙන් පැහැදිලි ආලෝකයක් ලබා ගන්න ඕන. පැහැදිලි ආලෝකයක් ලබා ගන්න ඕන. හුරු ඇහැ තියෙනවා. හරි. ඊට පස්සේ අපි පිළියෙල කරගත් කදාව තියෙනවනේ. අපි පිළියෙල කරගත්ත කදාව. හරි, මේ විදිහට වීදුරු කදාවක ඔයා දන්නවා වීදුරු කදාවක අපි පරීක්ෂා කරන නිදර්ශකය මෙහෙම තියලා ඒක වැසුම් පෙත්තකින් වහනවා. මේ විදිහට වැසුම් පෙත්තකින් වහනවා. මේක තමයි කදාව. මේ පිළියෙල කරගත්ත කදාව අර වේදිකාව මත තියලා වේදිකා ක්ලිප මගින් හොඳින් සවි කර ගන්න ඕනේ. හරි, හොඳින් සවි කරගෙන ආපහු අර දල සීරුමාරුව භාවිතයෙන් අවබල අවනත ඉහළට ගෙන එමින් නිදර්ශකයේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න ඕන. ඊට පස්සේ සියුම් සීරුමාරුව තියෙනවනේ. ඒකෙන් තවත් වඩාත් හොඳ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන්නේ. සියුම් සීරුමාරුව හිමීට කරකවමින් වඩාත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න ඕන. ඊට පස්සේ නිදර්ශකය පරීක්ෂා කළාට නිරීක්ෂණය කළාට පස්සේ මොකද කරන්නේ? වීදුරු කදාව අයින් කරලා අන්වීක්ෂය හොඳින් පිරිසිදු කරලා ඒක ගබඩා කරලා තියන්න ඕන. දැන් ඕක තමයි පිළිවෙල. මම අපෞසරයක් කියන්නම්. මම අපෞසරයක් කෙටියෙන් කියන්නම්. අන්වීක්ෂය පැතලි තිරස් මතු පිටක තැබීම. දල සීරුමාරුව භාවිතයෙන් අවබල අවනත පහලට ගෙන ඒම. දර්පණය සහ ප්‍රාචීරය භාවිතයෙන් පැහැදිලි ආලෝකයක් ලබා ගැනීම. ඉන්පසු පිළියෙල කරගත් කදාව වේදිකාව මත තබා වේදිකා ක්ලිප මගින් සවි කර ගැනීම. ඉන්පසු දල සීර්මාව භාවිතයෙන් අවබල අවනත ඉහළට ගෙන එමින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීම. සියුම් සීර්මාණු භාවිතයෙන්
වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීම අවසානයේ නිරීක්ෂණය ලබාගත් පසු වීදුරු කඩාව ඉවත් කර අන්වීක්ෂය හොඳින් පිරිසිදු කර ගැනීම මේ දේවල් තමයි නිවැරදි පිළිවෙලට අයත් වෙන්නේ ඉතින් මේ දෙන්දී අර අවබලාවනිතින් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්නවා කියලා මම කිව්වනේ එතෙන්දී අපිට ඕන නම් මැදි බලාවනිත අදි බලාවනිත ඒ වගේ අවනිත කාච මාරු කරලා අපිට තවත් විශාල ප්‍රතිබිම්බ ලබා ගන්න ඕන නම් පුළුවන් ඒවත් තියෙනවා අර අර කලින් කියපු පියවර ටික තමයි නිවැරදි භාවිතයට අයත් වන පිළිවෙල දැන් ඊනම් අපි බලමු ඊළඟට තවත් කරුණක් දැන් අපි බලමු අන්වීක්ෂ භාවිතය යටතේ අන්වීක්ෂ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න මේකත් හොඳට මතක තියාගන්න ඔයාලට ලියන්න එන්නේ කරුණු දෙකක් තුනක් වෙන්න පුළුවන් නමුත් මේක අපේ එදිනෙදා ජීවිතයට හරි වැදගත් ඔයාලා කවුරු කෙනෙක් ඉන්නවා නම් අන්වීක්ෂ නැත්නම් විද්‍යාපතෙන් ඉදිරියට යන්න ආසින් කෙනෙක් ඉන්නවා නම් දැන් මේ අන්වීක්ෂය භාවිතය පිළිබඳ දැනගෙන ඉන්න එක වැදගත් පළවෙනි දේ තමයි අන්වීක්ෂය රැගෙන යන්න. තැනකින් තැනකට අරගෙන යනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි මෙහෙම අපිට ඕනි විදිහට ඒ අන්වීක්ෂය කොටස් වලින් අල්ලන්න නරකයි. එක තැනකින් විතරක් යටින් විතරක් අල්ලගෙන යන්නත් බෑ. ඒකට නිවැරදි ක්‍රමයක් තියෙනවා. මම දැන් කියනවා මොකක්ද නිවැරදි ක්‍රමය කියලා. අන්වීක්ෂය තියෙනනේ බාහුව. දැන් ඒකටත් මම මේ අන්වීක්ෂය පෙන්නනවා. දැන් බලන්න ඔයාලට අන්වීක්ෂය පේනවා. මේකේ අන්වීක්ෂයේ බාහුව හරි බාහුවකෝ ඔතින්නේ අන්වීක්ෂයේ බාහුවෙන් කියන්නේ කුරුවතින් බාහුව අල්ලගෙන නුහුරුවතින් පාදය යටින් අත තියලා අපේ ඇඟ දෙසට පොඩ්ඩක් ඇල කරලා තමයි මේ අන්වීක්ෂය අරගෙන යන්න ඕන. ඒක කරලාම බලන්න ඕනේ පුතේ හොඳට මතක තියාගන්න ඕන. හරි කුරුවතින් බාහුවද නුහුරුවත පාදය යටින් ද තබා ඇඟ දෙසට මදක් නැමෙන පරිදි තබාගෙන රැගෙන යා යුතුයි. අනිත් කාරණිය තමයි භාවිතයෙන් පසු කාච හා වේදිකාව භාවිතයෙන් පස්සේ මේ උපනිතත ගත්ත කාචය ඒ වගේ කාච ටික සහ වේදිකාව හොඳින් පිරිසිදු කරන්න ඕනේ කපුරෙදි භාවිතයෙන්. හරි පිරිසිදු කපුරෙදි කැබැල්ලක් භාවිතයෙන් කාච හා වේදිකාව හොඳින් පිරිසිදු කරගත යුතුය. ඊළඟට වැදගත් කාරණේ තමයි අන්වීක්ෂය ගබඩා කරන්න කොහොමද? අපි අන්වීක්ෂය මේ දාලා තිනවද තිරස් අතට නෑ. කොයි වෙලාවකවත් එපා. අන්වීක්ෂය ගබඩා කරන්න ඕනි දූවිලි නොරැඳෙනසේ සිරස්ව. සිරස්ව. උතේ අනිත් පැත්තට පෙරලා හරහට ගබඩා කරන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එහෙනම් සිරස්ව ගබඩා කළ යුතුයි. දැන් ඔයාලා උනන් දැකලා ඇති ලැබ් එකේ කොහොමද අපේ විද්‍යාගාරයේ කොහොමද අන්වීක්ෂය ලස්සනට ගබඩා කරලා තියෙන්නේ කියලා පෙට්ටිවල දාලා යතුරු දාලා ලොක් කරලා ඇරෙන්නේ නැති වෙන විදිහට දාලා තියෙනවා. අපිට ඕන වෙලාවට යතුරු දාලා ලොක් එක ඇරලා අන්වීක්ෂය අරගෙන පරිස්සමට අර කිව්ව විදිහට අරගෙන ඇවිල්ලා ඒ කිව්ව ආකාරයට කදාව තියලා ඕගලන්ට පෙන්නනවානේ. එහෙනම් අද තියාගන්න සිරස්ව ගබඩා කරන්න. අනිත් එක තමයි නිරීක්ෂණය කිරීමේදී අපි නිදර්ශකය නිරීක්ෂණය කිරීමට පිරිසිදු වීදුරු කඩා සහ පිරිසිදු වැසුම් පෙති භාවිතා කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා අපි නිදර්ශකයේ තියෙන පොඩි වීදුරු පටි තියෙනවා. ඒක තමයි වීදුරු කඩාව කියන්නේ. වීදුරු කඩාව ඊට පස්සේ කඩාව උඩින් නිදර්ශකයේ තියලා පොඩි සමචතුරස්‍ර හැඩැති වීදුරු කෑල්ලකින් වහනවා. ඒකට අපි කියනවා වැසුම් පෙත්ත. හරි. දැන් මම ඔයාලට ඇඳලා පෙන්නනවා. මම කලින් ඇඳලා පෙන්නනවා. මේ තියෙන වීදුරු කඩාව මෙන්න නිදර්ශකයේ තිබ්බා. මෙන්න වැසුම් පෙත්ත. ওই විදිහ තමයි අපි කඩාව හදන්නේ. වීදුරු කඩාව නිදර්ශකයේ. හරි. එහෙනම් මේවා පැහැදිලි මේ පිරිසිදු වෙන්න ඕන. ඊළඟ දේ තමයි අන්වීක්ෂ සඳහා අන්වීක්ෂ භාවිත කරන අන්වීක්ෂය සඳහා වෙනත් අන්වීක්ෂවල උපනෙත් කාච නැත්නම් කාච භාවිත කරන්න හොඳ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. හරි. අන්වීක්ෂය සඳහා වෙනත් අන්වීක්ෂවල කාච භාවිත නොකිරීම
අන්න සැලකිලිමත් විය යුතු කරුණක්. ඊළඟට අන්වීක්ෂ වල කාච ගබඩා කිරීම පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. අන්වීක්ෂ වල කාච ගබඩා කිරීම ආකාරය. අපි දිගු කාලයක් අන්වීක්ෂය භාවිතයට ගන්නේ නැහැ කියලා හිතමු ටික කාලයකට අපි අන්වීක්ෂය භාවිතයට ගන්නෑ. එහෙම වුණාම පුතේ ඒ අන්වීක්ෂයේ තියෙන කාච ගලවලා ඒක සිලිකා ජෙල් හෝ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් යොදපු එක දාලා තියෙන ඩෙසිකේටර් එක මේ කාච ගබඩා කරලා තියන්න ඕනේ. දැන් මෙන්න මෙතන ඔයාලට පේනවා ඩෙසිකේටර් එක කියන එක ඒක වීදුරු වලින් හදපු භාජනයක් වගේ එකක්. එතකොට මොනවද අපි ඒකට දාලා තියෙන්නේ? මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ. නම් දෙක දැන් මම බෝඩ් එකේ ලියනවා. මේ තියෙන්නේ සිලිකා ජෙල් ඊළඟ නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ්. මේ දෙක මතක තියාගන්න. මේක සමහර වෙලාවට අහනවා ඔයාලා දන්නවද මේව දාන්නේ ඇයි කියලා. පුතේ මේ සිලිකා ජෙල් හා නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වලට පොඩි හැකියාවක් තියෙනවා ජල වාෂ්ප උරා ගන්න. දැන් ඔයාලා වුණත් ඔය දැකලා ඇති අලුත් වතුර බෝතලයක් ගෙනාවාම ඒ බෝතලේ ඇතුලේ තියෙනවා පොඩි අර පොඩි සිලිකා ජෙල් කියලා කි ගහලම තියෙනවා. කන්න එපා නේද? Do not eat කියලා ගහලා පොඩි සැජට් පොඩි මේ බෑග් එක පොඩි බෑග් එකක් වගේ එකක් තියෙනවා. ඒකේ දාලා තියෙනවා පොඩි බෝල තියෙන දෙයක් දාලා තියෙනවා. නැහැ ඒ තියෙන සිලිකා ජෙල්. හොඳට බලන්න. ඊළඟට තව අලුත් කෑම පෙට්ටි ප්ලාස්ටික් මොන හරි බඩු ගෙනාවා මේ ඇතුලේ සමහරවල් තියෙනවා. නේද? අන්න සිලිකා ජෙල්. ඊළඟට නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් කියන්නේ ජල වාෂ්ප උරා ගන්න. ඒ මොකද අර අපේ අන්වීක්ෂයේ කාච ගබඩා කරනකොට ජල වාෂ්ප තිබුණත් ඕක කුස් බැඳෙනවා ගොඩක් අර හානි වෙනවනේ. ඒ නිසා මේ ජල වාෂ්ප ටික උරා ගන්න තමයි මේ දේවල් දාන්නේ. මොන හේතුව මතක තියාගන්න? ජල වාෂ්ප උරා ගැනීමට මේ දේවල් දාන්නේ. ජල වාෂ්ප උරා ගැනීමට. එහෙනම් අන්න කාච ගබඩා කරන හැටි. එහෙනම් ඔයාලා මේකත් හොඳට මතක තියාගන්න. මේ තියෙන වීදුරු කඩාව, මේ තියෙන වැසුම් පෙත්ත. හරි, වීදුරු කඩාව, වැසුම් පෙත්ත. එහෙනම් ඊළඟට අපි බලමු අන්වීක්ෂයේ මේ විශාලන බලය කියලා මම කියලා දුන්නානේ. අන්වීක්ෂයේ විශාලනය, අන්වීක්ෂයේ විශාලනය කියන්නේ මොකද්ද? නිදර්ශකය විශාල වී පෙනෙන වාර ගණන. හරි, එහෙනම් මේක තමයි විශාලනය කිව්වේ. මෙන්න මේ අන්වීක්ෂයේ විශාලනය ගණනය කරන්නේ කොහොමද කියලා දැන් මම කියලා දෙනවා. ඒ සමීකරණය පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරි පුතේ, මෙන්න තියෙනවා අන්වීක්ෂයක විශාලනය ගණනය කිරීම. දැන් ඒක හරිම ලේසි මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් අන්වීක්ෂයේ තියෙනවානේ කාච දෙකක්. අන්වීක්ෂයේ තියෙනවා කාච දෙකක්. මෙතනින් ඇහැරිය බැලුවම මම කලින් කිව්වේ මෙන්න උපනෙත, මෙන්න අවනෙත. හරිද? ඔය විදිහට ඉන්නේ. දැන් ඒක වඩාත් හොඳින් පැහැදිලි වෙන්නේ මම මෙන්න මේ බිඳුලේ පෙන්නන්න. බලන්න මේක දැන් ඔයාලා. මෙතන ඔයාලට පේනවා අන්වීක්ෂයේ තියෙනවා පැත්තකින් ඒ අන්වීක්ෂණ ටිකක් ඇලට තියෙන අන්වීක්ෂයක් ඒ කිරණ සටහන එන විදිහ ඒ අන්වීක්ෂය අනුව තියෙනවා. ඒ අපේ විද්‍යාගාරයේ තියෙන අන්වීක්ෂය කෙලින්නේ පුතේ කාච දෙක තියෙන්නේ නේද? පොඩි වෙනසක් තියෙනවා. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. පොඩි අවබෝධයක් ගන්නකෝ කාච දෙකකින් බලනවා කියන එක. ඒක පැහැදිලි වුණා නේද? හරි. එහෙනම් මෙන්න මේ කාච දෙකේම බලන නිසා ඔයාලා දැන් මම කලින් වාර කියන්නේ එක කාචයක විශාලනය විශාලනයනේ අපි මම කියලා දුන්නේ අර 10 ගුණයක් 20 ගුණයක් ඒ විදිහට. එහෙනම් උපනෙත් කාචයේ විශාලනයක් තියෙනවා, අවනෙත් කාචයේ විශාලනයක් තියෙනවා. එහෙනම් අපි සම්පූර්ණ කාච දෙකම සමන්විත සංයුක්ත අන්වීක්ෂයේ මුළු විශාලනය ගණනය කරන්නේ හොඳට මතක තියාගන්න. උපනෙතේ විශාලනය වැඩි කරනවා අවනෙතේ විශාලනය. හරිම ලේසි. හරි, උපනිතේ විශාලනය අවනිතේ විශාලනයෙන් වැඩි කරම වෙනවා අන්වීක්ෂයේ විශාලනය. අපි උදාහරණයක් බලමු. දැන් ඔයාලට දෙනවා මෙහෙම ප්‍රශ්නයක්. එක්තරා අන්වීක්ෂීය නිරීක්ෂණයකදී උපනිතේ විශාලනය
उपनिते विशालने दहगुणयक् लेसद उपनित अवनिते विशालने विसि गुणयक् लेसद अवनित विसि गुणयक् වැඩිකිරීම 20 ලෙසද සඳහන් වී තිබුණි. අන්වීක්ෂයේ විශාලණය ගණනය කරන්න. කොහොමද පුතේ ඔයාලා ලියන්නේ එතකොට? හොයන්නේ කොහොමද? ලියන්න ඕනේ මේ සමීකරණය. අන්වීක්ෂයේ විශාලණය සමානයි උපනිතේ විශාලණය වැඩි කිරීම අවනිතේ විශාලණය. ඊට පස්සේ අර ගණන්වලදී වගේ මේවා ආදේශ කරමු. එහෙනම් උපනිතේ විශාලණය කියේද? दह गुणिया अभी दहाय दाम वेडिकिरीम दाने दहाय बारे अपने वार गाने दाने दहाया वेडिकिरीम अवनिते विशालनय विस्स हरिद अवनिते विस्स एहे नम अपने नवा अन्वीक्षे विशालनय दहावरक विस्स देसी आय अन्न अन्वीक्षे विशालनय देसी या अब तो उन्हें लाना देसी ये बुने आता है विशाल ने लिया ने वैली के लिए उन्हें लाने एक तो नहीं तो मतलब एक तो नहीं बोलते बुने आपने बाहर गाना ना आपने इन्हें देसी ये गाने और ना एक पहेदली दर हाँ ये वाके गाना को आटा आवत मेरे दिल हाँ दरमुने देंगे आपे बालम हो आपे सामान्य अन अभी हम हेती बल अभी तमको मुखरी कूबिया बल अंबीचे उपनीत अवनीत हलहा बलमी अभी कूबिया अंदम अंडे एंदपू रेखा सटहने अंडे एंदपू रेखा सटहने विशाल तपट होया पड़वा एक थाली अब बलम बलते विशाल विशाल उपनिते विशाल अवनिते विशाल विशाल उपनिते विशालने विशाल 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 वेडिकमाय अवसाने विशाल इलेक्ट्रोन अन्वीक्षय බලන්න ඒක අර අපි කලින් කතා කරපු සංයුක්ත ආලෝක අන්වීක්ෂය තරම් කුඩාද නැහැ නේද ඒක ටිකක් විශාලයි සහ ඒකේ බලන්න ඒකේ තොරතුරු එහෙම නැත්නම් අපි ගන්න නිදර්ශකයේ ඡායා රූපයක් විදිහට එන්නේ වෙනත් උපකරණයකින් තමයි අපිට ඒ සටහන රූප සටහනක් විදිහට එන්නේ හරිද
මම මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් මේ ගැන ඉහළ පන්තිවලදී තවදුරටත් ඉගෙන ගන්න පුළුවන් කෙටි හැඳින්වීමක් අපි බලමු ආලෝක අන්වීක්ෂය සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ආලෝක කදම්බයක්නේ නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරන්නේ හොඳට මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන කදම්බය ඊළඟට හරි දැන් බෝඩ් එක බලන්න මේක විශාලද දැන් මොකද්ද විශාලනේ කිව්වේ ගොඩක් අය මේක අමතක වෙනවා නිදර්ශකය විශාල වී පෙනෙන වාර ගණන ඉතින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය විශාලනේ පුතේ ගුණ කිරීම 50000 මොකද්ද මේකේ තේරුම නිදර්ශකය වගේ 50000 ගුණයක් විශාල වෙලා අපිට බලා ගන්න පුළුවන් මේකේ උපරිම විභේදන බලය කියනකත් ඔයාලා දැන් දන්නවා නේද ලක්ෂ දෙකක් අතර එකලඟ පිහිටි ලක්ෂ දෙකක් අතර එකලඟ පිහිටි ලක්ෂ දෙක වෙන් වෙන්ව හඳුනා ගැනීම සඳහා ඒ ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර තමයි විභේදන බලය කියලා කියන්නේ එහෙනම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විභේදන බලය 0.0005 මයික්‍රෝමීටර් ඒ මයික්‍රෝමීටර් කියන එකත් ඔයා දන්නවා මයික්‍රෝමීටර් කියන්නේ මිලිමීටරෙන් 1000න් පංගුවක් එහෙනම් කොච්චර කුඩාද හරි අන්නේ විදිහට මේ ලක්ෂ දෙක අතර දුර මයික්‍රෝමීටර් 0.0005 ඒ තරම් ළඟින් තියෙන වස්තුවු දැන් ලක්ෂ දෙකක් කියන්නේ වස්තුවේ අඩංගු කිසියම් ලක්ෂ දෙකක් වගේනේ මේ කතා කරන්නේ එතකොට වස්තුව කතරම් කුඩාද කියන එක ඔයාලට හිතා ගන්න පුළුවන් එතකොට මේක මිනිස් ඇසක විභේදන බලය මෙන් ලක්ෂ දෙවාරයක් වෙනවා මිනිස් ඇසක විභේදන බලය මතකද මිලිමීටර් 0.01 කියලා මම කිව්වේ ඒ කියන්නේ අපේ ඇහෙන් බලන්න පුළුවන් එකලඟ පිහිටි ලක්ෂ දෙකක දුර ඒ දෙක අතර දුර මිලිමීටර් 0.01ක්වත් වෙන්න ඕනේ නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ලක්ෂ දෙකක් අතර දුර මෙන්න මේ චූටි ප්‍රමාණය මේ පොඩි ප්‍රමාණය ඒ කියන්නේ මේක හිතා ගන්න බෑ ඒ තරම් කුඩා වස්තුන් බලන්න පුළුවන් හරි අපි එහෙනම් බලමු මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් අපිට විචාර කළ බැලිය හැකි සාමාන්‍යයෙන් අපිට පියවි ඇසට නොපෙනෙන දේවල් මොනවද කියලා හරි මෙතන ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විශාල කරලා බලපු සත්ව සෛලය බලන්න හරිද පුතේ මේ තියෙන්නේ ශාක සෛලයක සෝරි සත්ව සෛලයක මේ අපේ ඇඟේ තියෙන සෛලයක විශාල කරලා බලපු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඡායාරූපයක් ඔයාලට මතකද මම සත්ව සෛලයකට උදාහරණයක් විදිහට කුකුල් සෛල ආලෝක අන්වීක්ෂයෙන් බලපු රූප සටහනක් පෙන්නුවා අපි දැන් නැවතත් ඒක බලමු මේ තියෙන්නේ ඒ කුකුල් සෛල වල ප්‍රතිමේ අපි ලබාගත්ත රූපේ බලපු රූපේ මතකද එතකොට ආලෝක අන්වීක්ෂයෙන් මේ විදිහට පේන්නේ ඉතාම ඇත්තටම ඔය මැද තියෙනවා නැෂ්ටිය කියලා අපි ඉස්සරහදීව කතා කරනවා මෙච්චරයිනේ පේන්නේ ආලෝක අන්වීක්ෂයෙන් නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ඡායාරූපේ ඔයාලා දැක්කා ඒ සෛලයේ ඇතුළේ තියෙන කොටස් පවා බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් මේ රූපේ බලන්න. මේ තියෙන්නේ ශාක සෛලයක්. ශාක සෛලයක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රූපයක්. බලන්න මේ ශාක සෛලයේම අපි ආලෝක අන්වීක්ෂයෙන් බලුවොත් කොහොමද පේන්නේ බලමු. මේ තියෙන්නේ ඒ රූපේ. බලන්න නිකම්ම කොටු ටිකක් විතරයි. නියස්ටි විතරක් වෙනවා තිතක් විදියට. නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ඒ සෛලයේ ඇතුලේ තියෙන කොටස් සෛල ඉන්ද්‍රිකා කියලා අපි කියනවා ඒ කොටස් පවා පේනවා නේද? එහෙනම් අභ්‍යන්තර ව්‍යුහ හොඳට පරික්ෂා කරලා බලන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ රූප ඉතාම වැදගත්. දැන් මෙතන ඔයාලා කියනවා අපි සාමාන්‍යයෙන් දන්න කියන කෙනෙක් කූඹිය. බලන්න මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ රූපේ බලන්න කොච්චර විශාල වෙලා පේනවද ඊළඟට මේ පේනවා කිනිතුල්ලේ ඔය කිනිතුල්ල දන්නවනේ ඒ කිනිතුල්ලෙගේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිහ ඊළඟට මෙතන තියෙනවා කෙස් ගසක් මේ අපේ තියෙන මේ සාමාන්‍ය කළු බාල පේන කෙස් ගස ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බැලුවම බලන්න පුතේ ඒක විදිහ ඉතින් මේ විදිහට ඔයාලට ගොඩක් රූප බලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්
මේ මම ටිකයි පෙන්නුවේ එහෙනම් ඔයාලට පැහැදිලි කොච්චර වැදගත්ද මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයා ගැනීම නේද එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත ගැන කතා කරමු භාවිත තමයි තව දෙයක් කියන්න බැරි වුණානේ අපි මේ දවස්වල ගොඩක්ම කතා කර කර ඉන්න කොරෝනා වෛරස් හරි සාමාන්‍ය පුතේ අපේ රෝග බෝකන සුද්ධ ජීවීන් ඉන්නවනේ රෝග බෝකන හෝ බෝනකන සුද්ධ ජීවීන් සුද්ධ ජීවීන් විදිහට අර ඒකසෛලික ජීවීන් ටික ඒ කියන්නේ පැරමීසියම් ඊළඟට එව්ග්ලිනා ක්ලැමිඩොමොනාස් ඒ වගේ අය ආලෝක අන්වීක්ෂයෙන් අපි බැලුවා බැලුවා සහ ඒක අපි කතා කරා නමුත් පුතේ බැක්ටීරියා වෛරස් විශේෂයෙන්ම බැක්ටීරියා සහ වෛරස් කියන සුද්ධ ජීවීන් ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බැහැ කවුද ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බැරි බැක්ටීරියා වෛරස් දැන් මෙතන ඔයාලට පේනවා වෛරස් එක ඡායාරූපයක් මේ ඡායාරූපය අපි මේ දවස්වල කොරෝනා වෛරස් ගැන කතා කරනකොට ගොඩක් ඔයාලා ටීවී එකේ දැකලා තියෙනවා නේද එහෙනම් මෙන්න වෛරස් එක ඡායාරූපයක් ඊළඟ මේ තියෙන වෛරස් එක තවත් ආකාරයක් මේ විදිහටත් වෛරස් තියෙනවා හරි හරි ඊළඟට බැක්ටීරියාව මේ තියෙන බැක්ටීරියාවල ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඡායාරූපයක් හරිද ඉතින් මේ දේවල් අපිට ආලෝක අන්වීක්ෂයෙන් බලන්න බැහැ හොඳට මතක තියාගන්න එහෙනම් දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ භාවිත इलेक्ट्रोन अन्वीक्षे बाधित मेकें मतक त्यागंटे रोगतारक शुद्धजीवी निरीक्षण रोगतारक शुद्धजीवी निरीक्षण उदाहरण वायरस बैक्टीरिया कोरोना कोरोना वायरस मेचर मे तुड़े शाक साइल සත්ව සෛල මොනවද පුතේ ජීවි සෛල කියන්නේ ශාක සෛල සත්ව සෛල ජීවි කියන්නේ ශාක සත්වනේ එහෙනම් ශාක සෛල සත්ව සෛල වගේ ජීවි සෛලවල කොටස් හඳුනා ගැනීම ඉතින් අභ්‍යන්තර කොටස් හඳුනා ගැනීමට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය වැදගත් වෙනවා ඊළඟට ඥාන පිළිබඳ පර්යේෂණ වෙලදී ඥාන සම්බන්ධව අපි ඔය ඥාන තියෙන අපිට ඔයාලා ඉස්සර ඉගෙන ගන්න පුළුවන් ඥාන පිළිබඳ පර්යේෂණ अभी तवत्सक तवत्म की